නව අග්‍රාමාත්‍යවරයා යටතේ නව කැබිනට් මණ්ඩලයක් නව රාජ්‍ය ඇමති මණ්ඩලයක් පත්වීමට නියමිතයි අද දිනේදී එනුව නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකින් 18 දිනක් නව රාජ්‍ය ඇමතිවරුන් 18 දිනක් ජනාධිපතිතුමා ඉදිරියේ අද දිනේ දිවුරුම් දීමට නියමිතයි මේ බව අද අරුණ පුවත්පතේ වාර්තා කරනවා අපි අරුණ පුවත්පතට යමු වෙන්නේ කැබිනට් 18යි රාජ්‍ය 18යි ඇමතිවරු දිවුරුම් දීම අද කැබිනට් 8ක් පොහොට්ටුවට සබජේට පහක් ඉතිරිය නිදහස් පක්ෂයට හා ස්වාධීන අයට කියලායි සඳහන් වෙන්නේ නව ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු 18 දෙනෙකු සහ රාජ්‍ය ඇමතිවරු 18 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිත බව සඳහන් වෙනවා අරුණ පුවත්පතේ එතෙකම ඔවුන්ගේ වාර්තාවට යමු වෙන්නේ නව අගමැති රනිල් වික්‍රමසිංහට බහුතරය සකස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම පක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා තනතුරු ලබා දීමට යෝජනා වී තිබෙනවා. එෙහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඇමති දුර 8ක්ද සමගි ජන බලවේගයට ඇමති දුර 5ක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමට සෙසු ඇමති දුරද ලබා දීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. විදේශ කටයුතු ඇමති ධූරය අලි සබ්‍රි මහතාට ලබා දීමට යෝජනා වෙලා තියෙනවා. වර්තමානයේ රටේ පවතින ප්‍රශ්න වලට පිළිතුරු සැපිය හැකි අමාත්‍යංශ සඳහා කැබිනට් ඇමති ධූර ලබා දීමටද සෙසු අමාත්‍යංශ රාජ්‍ය අමාත්‍යංශ ලෙස නම් කිරීමටද තීරණය කරලා තියෙනවා. ඒ අනුව අපි ප්‍රකාශ කළ ආකාරයටම කැබිනට් ඇමති ධූර 18කට අඩු වෙනවා. අමාත්‍යංශ විෂයපත සකස් කිරීම සඳහා සති දෙකක කාලයක් ගත වෙනවා බව අනුමාන කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීමේ යෝජනාවක් ලබන අඟහරු වදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා. එම යෝජනාව මේ වන විට සකස් කර ඇති බවත් ප්‍රකාශ කරනවා අරුණ පුවත්පත. එනෝ මේ වෙනකොට යම් කිසි සංශෝධනයක් වෙලා තියෙනවා කැබිනට් මණ්ඩලයේ හිටපු සමාජිකයෝ ප්‍රමාණය බලමු හොඳ සංශෝධනයක් වෙයිද කියලා හොඳ වෙනසක් වෙයිද කියලා ජනතාව ඉල්ලන වෙනසක් වෙයිද කියලා කැබිනට් මණ්ඩලය පත් කරද්දිත් ජනතාව ඉල්ලන්නේ තරුණ නායකින්ව වැඩක් කරන්න පුළුවන් නායකින්ව හොරකම් නොකරපු නායකින්ව අපි බලමු කොහොම වෙයිද කියලා මේ ඉල්ලන දේවල් නව කැබිනට් මණ්ඩලය ඇතුලේ රාජ්‍ය ඇමති මණ්ඩලය ඇතුලේ තියෙයිද කියලා